විහාර ක්‍රීඩක සූර්යවංශී පසුගිය ජනවාරි 5 වන සිකුරාදා දින මුම්බායි කන්නැමට එරේසිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළා. ඔහු පළමු පෙළ වරන් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 දින 284ක් ලෙස වාර්තා වුණා. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ හතරවන ලාබාලතම ඉන්දියා ක්‍රීඩකයා බවට පත් වෙමින් පළමු පෙළ තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ අලි මුදීන්. ඔහු 1942-43 තරග වාරයේදී රංජ කුසලාණේ ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 12 දින 73ක් පමණ වූ බවයි වාර්තා වන්නේ. නමුත් මෑත කාලීනව පළමු පෙළ වරන් දිනූ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ ඉන්දියා ක්‍රීඩක සූර්යවංශී. සූර්යවංශී මීට පෙර 2023 කුචි විහාර කුසලාණ තරගාවලිය හා ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් සඳහා වන දේශීය තරගාවලිය සඳහා විහාර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ජාඛණ්ඩේ පිළට එරෙහිව පැවති තරගයකදී පන්දු 128කදී ලකුණු 151ක් රැස් කළා. දෙවන ඉනිමේදී ලකුණු 76ක්ද වාර්තා කළා. ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් සඳහා වන එක් දින තරගයක් වන විනූ මංකඩේ කුසලාණේදී ඔහු ඉනිම පහකදී 109ක ප්‍රහාරාත්මක වේගය සහ 78ක සාමාන්‍යද සහිතව ලකුණු 393ක් ලබා ගත්තේ එනින් පහත් තුලදී අර්ධ ශතකයන් තුනක් සමගින් ශතකයක් වාර්තා කරමින් සූර්යවංශී 2023 නොවැම්බර් මාසයේදී වයස අවුරුදු 19න් පහළ සිවුකන් තරගාවලියකටද ක්‍රීඩා කර තිබෙනවා. නමුත් පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සූර්ය කුමාර් පැවසුවේ සැප්තැම්බර් 27 වන දිනට ඔහුට වයස අවුරුදු 14ක් වන බවත් ඔහුගේ උපන් වර්ෂයේ 2009 බවත්ය. කෙසේ වෙතත් ඔහුගේ උපන් සහතිකයේ උපන් දිනය වෙනස් වන අතර ඒ 2011 මාර්තු 27 ලෙස නම් කර තිබෙනවා. ඉන්දියා ක්‍රිකට් ආයතනය විසින්ද ඔහු 12 වන වියේ පසුවන ක්‍රීඩකයෙකු ලෙසින් බඳවාගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා සීමිත පන්දු අර නායක දසුන් සානක පිළිබඳ අර්ජුන රණතුංග මෙලෙස අදහස් පළ කළා. දසුන් සානක කියන්නේ හොඳ නායකයෙක්. මම ඒක විශ්වාස කරනවා. හැබැයි එයා ලකුණු අතර හිටියේ නෑ. දැන් ක්‍රිකට් බෝඩ් එක මොකද කරලා තියෙන්නේ? දසුන්ගේ නායකත්වයේ අයින් කරලා එයාව කණ්ඩායමට දාලා. නිකන් වර්ල්ඩ් කප් එක පරාද වුණ වැරද්ද දසුන්ගේ ඇඟට දාලා වගේ. පුහුණු කරුවන් තාම ඉන්නවා. පරිපාලනයේ ඔක්කොම තාම ඉන්නවා. වැරද්ද විතරක් ක්‍රීඩකයන් පිටින් යවනවා. යනුවෙන් අර්ජුන රණතුංග තම අදහස් පළ කළා. මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත 2020 තරගාවලියට පෙරහුරුවක් ලෙසින් නිරෝසන් දෙක්වල හා ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙක අතර පෙරහුරු 2020 තරගයක් ඊයේ පැවැත්ුණා. තරගයේ පළමුව පන්දුට පහර දුන් ධනංජයගේ කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා. ඇන්ජලෝ මැතුස් ලකුණු 35යි. පන්දු යෙවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණා. ලහිරු මදුසංක රමේස් මෙන්ඩිස් සමගින් ලක්සාන් සදකැන් එක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිරෝසන් දික්වැල්ලගේ කණ්ඩායම තරගයේ කඩුලු 6කින් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔවුන් පන්දු අර 20 තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 200ක් ලබා ගැනීමට සමත් වුණා. නිරෝසන් දික්වැල්ල ලකුණු 73යි. කුස්පුල්ලේ ලකුණු 60යි. පන්දු යෙවීමේදී නුවන්තුසාර කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. මෙතුස් කඩුළු එකයි. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.